ඊළඟට මම ඔබට කියන්න තියෙන්නේ ඉතින් මේක අවබෝධ වුණා හෝ නොවුණා හෝ බෝධිසත්ත්ව චර්යාවෙන් යුතුව ජීවිතය ගත කරන්න කියලා. මේ පදනමක් නැති, හරයක් නැති, තේරුමක් නැති ජීවිතය ගත. මේක ඇත්තටම හටගත්තේද නැති, පවතියේද නැති තව අවබෝධ කරගන්න. එතකොට මේකේ නිදහස් වෙන්න හදනකොටත් ආයි මොකද්ද? හොල්මන ඇත්ත කරගෙන. තොවිල් නටන්න යනකොටම ආයි හොල්මන ඇත්ත කරගෙන. මේක විඳින්න යනකොටත් ආයි හොල්මන ඇත්ත කරගෙන. ඇත්තට මේකේ විඳින්න දෙයක් තිබිලත් නැහැ, තිබුණෙත් නැහැ, තියෙන්නෙත් නැහැ. මේකෙන් නිදහස් වෙන්න කියලා එකක් ඇත්තර මෙහෙම පණවන්නත් බෑ. මේ මම මේ නෑ නෑ කිව්වට මේ වචන වලින් මේවා කියන්න බෑ. මේ වචන වලින් මේකකින්වත් මේක පණවන්න බෑ. ඉතින් මේ කියපු මමක් කිව්වනම් කියන්න යමක් උත්සාහ කරනනම් ඒ සියල්ලම තියෙන්නේ මේ කියපු දේවල් වලින් එපිට. එපිට තියෙන කාරණේ ඔබ තෝරගන්න. නොතේරිච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ අයට තේරෙන්න පොඩි කතාවක් කියලා අද පළවෙනි කොටස අවසන් කරනවා. එක්තරා ගොවියෙක් හිටියා. මේ ගොවියා හැම අවුරුද්දේම මේ ගොවිය තමයි ඒ රටේ හොඳම ගොවියා විදියට තේරුනේ. මේ ගොවියා ළඟ තමයි රටේ තියෙන හොඳම අස්වැන්න, හොඳම ප්‍රභේද, හොඳම වගාව තිබුණේ මේ ගොවිය ළඟ. හරිද? ඉතින් අවුරුදු ගානක් තිස්සේ නකන්නව නොකඩවා මේක වෙන හින්දා එක්තරා මාධ්‍යවේදී පිරිසකට ඕනි වුණා මේක රහස හොයාගන්න. ගියා අර ගොවිය ගාවට. මොකද්ද ඔබේ රහස? මගේ මොකද විශේෂත්වයක් නැහැ කිව්වා. ඉතින් තවත් ඇහුවා. නැහැ ඉතින් මම මේ හැම තැනම හොයාගෙන යනවා කිව්වා. තියෙන හොඳම බීජ ටික හොයාගෙන යනවා කිව්වා. හොඳම වර්ග, හොඳම ප්‍රභේද ටික හොයාගෙන යනවා කිව්වා. හොයාගෙන ගිහිල්ලා ඊට පස්සේ ඔබ මොකද කරන්නේ දැන් මේක ඊට පස්සේ ඔබ මේ ටික වගා කරනවාද කියලා. නැහැ ඉස්සෙල්ලා මම මේ ටික ඒ ටික බීජ වලින් තව බීජ නිෂ්පාදනය කරලා මම වටේට බෙදෙනවා කියනවා. වටේම ඉන්න ගොවි පොළවල් වලට බෙදෙනවා කියනවා. ඉතින් වටේ තියෙන ගොවි පොළවල් වලට බෙදුවට පස්සේ ඊට පස්සේ දැන් මාධ්‍යවේදයන්ට දැන් මේක ප්‍රශ්නයක්. දැන් වටේ අයට බෙදුවට පස්සේ දැන් හොඳම ගොවි වෙන්නේ කවුද? දැන් හොඳම අස්වැන්න එන්න ඕනි කාටද? වටේ අයටනේ. දැන් මෙයාට එන්න විදිහක් නැහැනේ. ඇයි ඒ? දැන් මෙයා වටේට බෙදෙනවානේ. ඕක තමයි ඉතින් මගේ රහස. වෙන මොකුත් අමුතු දෙයක් නැහැ නේ කියලා. දැන් මොකද්ද මේක වෙනස? දැන් මේ ගොවියා කොටුවක් ගහගෙන මේවා කරගෙන තමන්ගේ එක විතරක් සරුසාර කරන්න ගියා නම් මොකද්ද වෙන්නේ? දැන් වටේ තියෙන ගොවි පොළවල තියෙන වල් බීජ ටිකත් එක්ක මේක මුහුම් වෙනවද නැද්ද? කවලම් වෙනවද නැද්ද? ඉබේම මේක බාල වෙනවද නැද්ද? වටේට වසංගතයක් ආවොත් මොකද්ද වෙන්නේ? බෝ වෙනවද නැද්ද? දැන් මෙයා මේ වටේ සකස් කරනකොට මොකද්ද වෙන්නේ? වටේම තියෙන්නේ මොන ආදාය? අර කියන විදිහට සුපිරිම බීජ, සුපිරිම වගාව, වටේ වසංගතයේ දුරු කරලා ඉවරයි. එතකොට මෙයා සම්බන්ධ වෙන්නේ හැම වෙලාවෙම මොකක් එක්කද? හොඳේවත් එක්ක. එහෙනම් මම ඔබට කියනවා තමන්ගේ කුඹුර සරුසාර කරන්න කලින් වටේ තියෙන කුඹුරු ටික සරුසාර කරන්න කියලා. එහෙම කරන්න පුළුවන් වෙච්ච කෙනෙකුට විතරයි මේ ධර්මතාවයේ අවසර තියෙන්නේ නිදහස් වෙන්න. මුලින් කියපු ටික නොතේරිච්ච අයට ඒ ටික කිව්වේ. මුලින් ටිකට තේරිච්ච අය ඒක දන්නව කොහොමත් එහෙම තමයි කරන්න ඕනි කියලා. හරි. හොඳයි.